Sabato su Sunday. Adat Veda Vinna Super Dupati, Yarabede, Satyata Sikrada, Sangvedi, Obege, Hadavata Vantane Karma. Vindani Vexatana, Friday 4. ඔබ මේ දවස්වල ඉන්නේත් ලොකු රග්බි තරගයක කියලා මම දන්නවා පුවත්පත් වලින් සහ විවිධ මාධ්‍යවලින් අපි දැනගන්නවා විශ්‍රාම වැටු විෂමතාවය සමහන් කරලා රටේ විශ්‍රාමිකයන්ට එක් පැත්තකින් සහන ලබා දීමත් අනිත් පැත්තෙන් දේශපාලන යුද්ධයේ අතරමැද තමන්ගේ සේවය හරියට කරන්නේ කොහොමද කියන එක ගැන ඒ නිසා ඒ සියල්ලම මැද්දේ මම හිතන්නේ කොටසක් බඩගින්න ඉන්නේ කියලා මට දැනගන්නට ලැබුණා දවල් වැඩසටහන කිවිච්ච ගවම ආවේ මේ වෙලාවේ එක්තරා විදිහක දැනෙවි මම කරන්න හදන පොඩි අපරාධයක් කියලා අනිත් පැත්තෙන් හතරයි කාලට ගෙදර දුවන්න තියෙනවා පෝච්චි ටිකේරව ගෙදර යන්න ඕනේ නේද මේ සියල්ලම තියෙද්දි මම හිතන්නේ ඒ වුණාට මේ සිනමා පටේ නරඹුවට පස්සේ ශ්‍රී ලාංකික හැටියට අපිට වැදගත්කමක් තියෙනවා මේ සිනමා පටයත් ඊට පසුින් වෙච්ච කාරණා අපේ ජීවිත ඇසුරෙන් කොහොමද තේරුම් ගන්නේ වර්තමාන ලාංකිකයන් හැටියට අපි කොහොමද මේක තේරුම් ගන්න කියන එක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න විශේෂයෙන්ම රටේ වැදගත්ම කාර්යභාරයක් ඉෂ්ට කරන රාජ්‍ය සේවකයන් හැටියට මම හිතන්නේ මේ සිනමා පටයක් මම බොහෝ දේවල් වලට සූදානම් වෙලාව නමුත් ඒකකටවත් වෙලාවක් නැහැ මොකද මේ සිනමා පටෙම මිනිත්තු 133ක කාලයක් දිවෙනවා නමුත් මම හිතන්නේ කිසිම කම්මැලිකමකින් තොරව ඔබට ඒ නරඹන්නට ලැබුණා අය ගින්දරි නරඹනවාට වඩා ප්‍රවේගයෙන් නරඹනවාට වඩා එහෙමත් නැත්නම් ලංකාවේ දින විවිධාකාරයේ බහුබූත නරඹනවාට වඩා මම හිතන්නේ ඔබට යමක් දුන්නා කියලා ලංකාවේ සිනමා හැර යන ප්‍රේක්ෂකයෝ ලෝකේ සිනමා හල් කරා ප්‍රේක්ෂකයන් නැදීනවා කවනොත් ඒක නිසා මම හිතන්නේ සිනමා පටයක් නරඹනවා කියලා කියන්නේ මේකට අපි කියන්නේ ප්‍රතිබිම්බ කලාවක් කියලා. කිසියම් ප්‍රතිබිම්බයක් ජීවිතේ නැවත ප්‍රතිනිර්මාණයක් තමයි අපි මේ සිනමා තිරය හරහා දකින්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. දැන් ඉන්වික්ටස් කියන සිනමා පටය අපිට නරඹන්නට පුළුවන්, ඒ තේරුම් ගන්නට පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් ඔබට මේ සිනමා පටේ නරඹන්නට පුළුවන් ලෝකයේ විශිෂ්ටතම පුද්ගලෙක් වෙච්ච නෙල්සන් රොක්ලික්ලා මැන්ඩෙලාගේ ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයක් වසර පහක කාල පරිච්ඡේදයක් ඔබට මේ සිනමා වටේ අර තේරුම් ගන්නට පුළුවන් එක් පැත්තකින් ඒකම නැවත වතාවක් ඔබට තේරුම් ගන්නට පුළුවන් කිසියම් කාල පරිච්ඡේදයක සිදු සුවිශේෂී සිදුවීමක් ආශ්‍රය කරගත් සත්‍ය සිනමා පුවතක් හැටියට සත්‍ය පුවතක් සිනමාවට නැගීමක් හැටියට ඔබට මේ තේරුම් ගන්නටත් පුළුවන් එහෙමත් නැත්නම් ලංකාවේ බොහොම ජනප්‍රිය වෙච්ච ජනාත්මක චින්තනය අනුව කල්පනා කරන කෙනෙකුට මම හුඟක් දැකලා තියෙන මේ පැත්තෙන් තමයි මේ සිනමා පටය ගැන කතා කරනවා කෙනෙකුට හිතන්නට පුළුවන් කොහොමද පුද්ගලයක් එක්කෙනෙක් දෙදෙනෙක් සමූහයක් එකතු වෙලා පොදු අරමුණක් ජයගන්නේ කියන ඒ අර්ථයෙන් කළමනාකරණ අර්ථයෙන් අපිට මේක නරඹන්නටත් පුළුවන්. හැබැයි මම ඔබට ආරාධනා කරන්නේ මේ කිසිදු කෝණයකින් නෙවෙයි ඊට වඩා වෙනස් කෝණයකින් මේ චිත්‍රපටයේ තේරුම් ගන්නට කියලා. මම ඔබට ආරාධනා කරන්නේ ඉතිහාසයේ ඉතාමත්ම අසීරු කාල පරිච්ඡේදයක බෙදී වෙන්වුණු ජාතියක් හැටියට හිටපු මිනිසුන් කණ්ඩායමක් විශිෂ්ටතම මිනිසුන් කිහිප දෙනෙක්ගේ විශේෂයෙන් මැන්ඩෙලා සහ ප්‍රංශුවා පියනාර් කියන මේ ස්ප්‍රින්ග්බොක් ක්‍රීඩා කණ්ඩායමේ නායකයා යන දෙදෙනාගේ සුසංයෝගය හරහා නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වය තුළ කොහොමද බිඳී විසිරුණු ජාතියක් නැවත ගොඩනැගීමට මේ 1995 රග්බි තරගාවලිය ඉවහල් කරගත්තේ කියන කාරණේ හරහා කිසියම් මේක එක්තරා විදිහක අධ්‍යාපනික කියවීමක් අනිත් පැත්තෙන් දේශපාලනික කියවීමක්. ඒ නිසා මම හිතන්නේ යම් කිසි දැනුමක් අවශ්‍යයි මේ දකුණු අප්‍රිකාව පිළිබඳ අපිට තේරුම් ගන්නට. මැන්ඩෙලා ඉපදෙන්නේ ගෝත්‍රයක ඔහු සෝහා ගෝත්‍රයට අයිති පුද්ගලෙක්. ඒ වගේම ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාවේ පීඩාවට ලක් වෙච්ච බහුතරය වුණු කළු ජාතිකයන්ගේ පුද්ගලෙක්. ගෝත්‍රික සම්භාවයන් රාජකීය පවුලකට උරුමකම් කීවත් ඔහු තමන්ගේ ජීවිතයේ අවුරුදු 27ක කාලයක් ගෙව්වේ තමන්ගේ තරුණ වියේ සිට මහලුවේ දක්වා පියමන්නේ සිරගෙදරක. ඒ සිරගෙදර තමයි ඔබ දැක්කේ අර ස්ප්‍රින්ග්බොක් ක්‍රීඩා කණ්ඩායමේ නායකයා යන රොබින්ස් අයිලන්ඩ්. ඔහු තමන්ගේ සිරගත ජීවිතයේ අවුරුදු 27ක් ඒ සිරගත ජීවිතයේ අවුරුදු 27ක් 18ක්ම කාලය ගෙවන්නේ රොබින්ස් දූපතේ දරුණු ශ්‍රමයක් එක්ක. අපි අර බරපතල වැඩ ඇතුළු සිර දඬුවම් කියන කාලය තුළ දකුණු අප්‍රිකාව අයිති වෙලා තිබුණේ කළු ජාතිකයන්ට. නමුත් 1488 වර්ෂයේදී බර්තලොමියෝ ඩයිස් කියන පුද්ගලයා ඩච් රෝලන්ද ජාතිකයෙක් නැගෙන රාසියන වෙළඳ සමාගමේ නියෝජිතයෙක් හැටියට මේ දකුණු අප්‍රිකා අනුවරලට ගොඩ බහිනවා සුබපැත්මේ තුඩුවෙන්. ඉන් පස්සේ 1497 වස්කෝ ද ගාමා නැවත එනවා. ඒ සමගම ෆ්‍රාන්ස්, ජර්මන් සහ ඕලන්ද සම්භාවයක් සහිත පුද්ගලයන් දකුණු අප්‍රිකා අනුවරලෙන් දකුණු අප්‍රිකාවට ඇතුළු වෙනවා. ඉන් පසුව දියමන්ති හමුවීම සහ නැවත මැණික් ඇතුළු විවිධ රත්තරන් හමුවීම විශේෂයෙන්
දකුණු අප්‍රිකාවේ ඉරණම වෙනස් කරනවා ලෝක හැම රටකටම වෙනවා වගේ විවිධ රටවල් වල සම්පත් කොල්ල කෑමේ යෙදෙන බලවත් ජාතීන් මේ රටට ඇතුල් වෙනවා ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ අර ඕලන්ද සම්භාවයක් සහිත බෝයරුන් කියන කණ්ඩායම් දෙකම දකුණු අප්‍රිකාවේ ගෝත්‍රික මිනිසුන් විශාල ගෝත්‍ර සංඛ්‍යාවක් ඉන්න දකුණු අප්‍රිකාව උන් යටපත් කර දමමින් දේශයේ බලය අල්ලා ගන්නවා මම මේ ඉතා කෙටියෙන් කියන්නේ 1899 වෙන විට මේ බෝයර් වරුන් සහ දකුණු අප්‍රිකාවේ සිටින බ්‍රිතාන්‍යයන් අතර දරුණු යුද්ධයක් හටගන්නවා අපි හඳුන්වන්නේ බෝයර් යුද්ධය කියලා. දකුණු අප්‍රිකානුවන් පාගා දමමින් වෙනත් ජාතීන් දෙකක මිනිසුන් මේ රටේ අයිතිය වෙනුවෙන් යුද වදින්නට පටන් ගන්නවා. 1899 වසරේදී මේ බෝයර් යුද්ධයේදී බෝයර් සිරකරුවන් 5000ක් අපිට ඉතා දාලයි ලංකාවට පිටුවහල් කරනවා බ්‍රිතාන්‍යයටත් වීතියක් යටතේ. ඔබ අහලා ඇති යාල වනෝද්‍යානයේ ප්‍රකට ප්‍රථම උද්‍යාන පාලකයා බවට පත්වෙච්ච එංගල් බ්‍රෙක්ට් කියලා කියන්නේ මේ විදිහට බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සටන් කර බෝයර් සිරකරුවෙක්. ඌ ලංකාවේ 1927 වෙනකන් ජීවත් වෙනවා සිරකරුවෙක් හැටියට ඔහු යාල උද්‍යාන පාලකයා හැටියට පත් වෙන ප්‍රථම උද්‍යාන පාලකයා හැටියට ඔහු පැරණි ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ නිරුවතින් වැල්ලේ ඇවිද ගිය සුද්දෙක් හැටියට. 1902 දී බෝයර් යුද්ධය හමාර වුණාට පස්සේ මේ ලංකාවේ ඉන්න සිරකරුවන් 5000ට කියනවා බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතියන් දියුණුව දෙන්නේ නම් නුඹලාට නැවත තමන්ගේ රටට යන්න පුළුවන් කියලා එංගල් බ්‍රෙක්ට් ඇතුළු දෙදෙනෙක් තව අවසානයේ දක්වාම රැඳී ඉන්නවා බ්‍රිතාන්‍ය රටට වීම ප්‍රතික්ෂේප කරමින් මේක පැත්තක් මේ විදිහට හැදිච්ච තැනින් පස්සේ කාලෙකදී බෝයර් වරුන්ට තමන්ගේ රටේ ඕන් බලය අල්ලා ගන්නවා බ්‍රිතාන්‍ය මේ පාලනයෙන් ඉවත් වෙනවා නමුත් දිගටම දකුණු අප්‍රිකානුවන් බහුතර දකුණු අප්‍රිකානුවන් කළු ජාතිකයන්ට අසාධාරණ උරුම වෙනවා. ඒ අසාධාරණ උරුම වි දහස් ගණනක් සුදු පාලනය යටතේ වර්ණ ભેදවාද යටතේ වුන් හදාන්නේ සුදු පාලකයන් ගැන සුදු තමයි උතුම් කළු තමයි පහත් කියලා. ස්ටීව් බීකෝ කියන ශිෂ්‍ය නායකයා ඉතාමත් දරුණු වදබන්ධනයන්ට ලක්ව 70 දශකයේ මියනවා. නෙල්සන් මැන්ඩෙලා 1962 දී දරුණු නඩු අපරාධ කරුවෙක් හැටියට නම් කරලා අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදය යටතේ නඩු පවරලා 1962 දී ඔහුගේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා. සිරදඬුවම් නියම කිරීමේදී මැන්ඩෙලා අභීත ප්‍රකාශයක් කරනවා. මම සටන් කරමින් මිය යාමට කැමැත්තිනි. මම සටන් කිරීමට කැමැත්තිනි. එසේම මම මගේ රටේ නිදහස වෙනුවෙන් මිය යාමට වුවද නොපැකිලි ඉදිරිපත් වෙමි. එහෙත් මම ජීවත් වීමට ආශා කරමි. මෙම කියලා මැන්ඩෙලා ඉරගත වෙලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ජීවිතේ නිදහස සොයාගෙන යන ගමනින් තමයි මේ සිනමාපටය පටන් ගන්නෙ. 1990 ඔහු නිදහස ලැබිලා ක්ලාග්ගේ ආණ්ඩුව යටතේ තොර සුදු පාලනේ තියෙන නමුත් ලෝකේ විවිධාකාර බලපෑම් හැම වෙලේ දකුණු අප්‍රිකානුවන්ට සිද්ධ වෙන දකුණු අප්‍රිකාන සුදු ආණ්ඩුවට සිද්ධ වෙනවා තමන්ගේ මේ කරදරකාරී සිරකරුවව නිදහස් කරන්න. මැන්ඩෙලා එළියට එන මොහොතෙන් සිනමාපටය ආරම්භ වෙන්නේ. ඔබ දකිනවා ඒ රටේ තිබිච්ච පීඩණය ජනතාවගේ තිබිච්ච තත්ත්වය කොහොමද කියන එක ඔබට දැක ගන්න පුළුවන් පළවෙනිම රූප රාමුව ඔබට ඒ සඳහා ඉඟි කරනවා. එක් පැත්තක ස්ප්‍රින්ග්බොක් ක්‍රීඩා කණ්ඩායම නැත්නම් සුදු ජාතික ක්‍රීඩා කණ්ඩායම රග්බි ක්‍රීඩාවේ යෙදෙනකොට පාරෙන් අනිත් පැත්තේ දිලිඳු දරුවෝ ඇඳගෙන ඉන්න ඇඳුමක් නැති වැරහැලි වලින් සරසෙච්ච කළු දරුවෝ කණ්ඩායමක් සෙල්ලම් කරනවා. අර සුදු ජාතියන්ගේ කණ්ඩායමේ කණ්ඩායම නායකයා නැත්නම් කෝච් උන්ගේ පුහුණු කරුවා හරි අපූර්ව කතාවක් කියනවා සුදු ජාතික තරුණයෙක් කරනවා කවුද අර යන්නේ කියන නෙල්සන් මැන්ඩෙලා ත්‍රස්තවාදියෙක් නිදහස් කරලා එවලා තියෙනවා. උඹලා මතක තියාගන්නilla කොල්ලනේ අද තමයි මේ රට දකුණු අප්‍රිකාව බල්ලට ගිය දවස. එතනින් තමයි පටන් ගන්නෙ. මැන්ඩෙලාට මුහුණ දෙන්නට සිදුවන බරපතලම අභියෝගය තමයි තමන්ගේ රටේ එකිනෙකාට වෛර කරන කළු ජාතික බහුතරය සහ සුදු ජාතික සුළුතරය අතර සමානාත්මතාවය ඇති කිරීම. මේ 100%ක් සපුරා ගන්නට මැන්ඩෙලාගේ ජීවිතය හැමාරවීමෙන් පසු අද පවා පුළුවන් වී නැහැ. නමුත් සැලකිය යුතු දුරකට දකුණු අප්‍රිකාව මේ අවස්ථාව උදා කරගත්තා. මම හිතන්නේ අපිට ඉතාමත්ම වැදගත් වෙන කාරණේ මෙන්න මේක. කොහොමද මැන්ඩෙලා එක කලේ කියන එක තමයි මේ සිනමා පටේ පුරාම කතා කරන්නේ. ඒක නිසා එක් පැත්තකින් මේක ඉතිහාස කතාවක් හැටියට අපිට රස විඳින්නට පුළුවන්. අනිත් පැත්තෙන් සිනමාත්මක රූප රාමු හරහා මේ පිළිබඳ කීවීමකට යන්නට පුළුවන්. මොකද සිනමාව කියලා කියන්නේ සංඥා බසක්. රූපය ප්‍රබලයි දෙබසට වැඩිය. මේදී රූපය ප්‍රබල වන තැන් බොහෝම අපිට දකින්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ අවසානයේ මේ සිනමා පටේ නරඹුවා නම් ඔබ මේ නැවත නරඹන්න මම ඔබට ආරාධනා කරනවා. මම මේ සිනමාපටයේ අද නරඹුවේ 6 වතාවට. හැබැයි මේ 6 වතාවේදී මේ සිනමාපටයේ පළමුවර නරඹු අවස්ථාවේදී දැනුණු හැඟීම තමයි ඊටත් වඩා තීව්‍රව මට දැනුනේ. ඔබට මතක නම් අර කුඩා දරුවෙක් ඉන්නවා සැරෙන් සැරේ මතුවෙමින් යට යන කුඩා දරුවා. මුලින්ම අර මිෂනාරි වරුන්ගේ නැත්නම් කතෝලික පූජකයන්ගේ සහන කඳවුරකින් සුදු ජාතික ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම බාර ගන්නට බැහැ කියන අප්‍රිකානු දරුවා අවසාන තරගය සිද්ධ වෙන අවස්ථාවේදී ඔබ දකින්නවා මල්ලක් අරගෙන සුදු ජාතික පොලිස් කාර්යයන් දෙන්නෙක් ඉන්න අතර වටේ කරගෙන හැටි.
ඔහු මුලින් ඈතින් යනකොට පොලිස් කාර්යව ප්‍රතික්ෂේප කරනවා. ඔහු හොරෙක් කියලා හිතාගෙන ඔහු පරීක්ෂා කරනවා. නමුත් ක්‍රීඩාවේ අවසානයේ වෙන විට කල්ලද සුද්දද කියලා හොයාගන්න බැරි තරමට එකිනෙකා බැඳිලා මුන් එකට කිට්ටු වෙලා අන්තිමට කොල්ලා ඉන්නේ අර සුදු ජාතික පොලිස් නිලධාරියාගේ කරේ. මැන්ඩෙලා බලාපොරොත්තු නේක. මැන්ඩෙලා තමන්ගේ මුළු ජීවිතයම කැපකළේ ඒක. ඔහු කියපු එක්තරා ප්‍රධාන කියවණක් තමයි ඔබ යම් කිසිවෙකුට වැටහෙන භාෂාවකින් කතා කරන්නේ නම් ඒ ඔහුගේ මොළයට යයි. ඒත් ඔබ ඔහුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් ඒ ඔහුගේ හදවතට වදී. ඒක තේරුම තමයි කිසිවෙකුගේ හදවතට ආමන්ත්‍රණය කරන්නට අපිට පුළුවන් නම් හද පැහැර ගන්නට අපිට පුළුවන් නම් එතනදී ભેදයක් නැතුව බෙදීමකින් තොරව බෙදුම් රේඛාවකින් තොරව ජාතියක් හැටියට නැගී ඉන්න පුළුවන් කියලා. ඉතින් මේකේ ඒ පිළිබඳව බොහෝ කාරණා මැන්ඩෙලා කතා කරනවා. එක් පැත්තකින් මැන්ඩෙලාගේ විනයගත ජීවිතය මම හිතන්නේ රජයේ සේවකයන්වන ඔබට අපි සියල්ලටම මේක අවශ්‍යයි. ඔබ දකින්නට ඒක රූප රාමුවක් තියෙනවා මැන්ඩෙලා උදෑසන නැගිටින මොහොත. අවුරුදු 27ක් ගල් කඩ කඩ දරුණු වදබන්ධනයන් මැද සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා උදේ නැගිටක මම ඉස්සෙල්ලාම කරන්නේ තමන්ගේ ඇඳ හදලා බෙඩ් ෂීට් එක නවලා එළියට බහිනවා. මේ පුංචි සිරිත් පවා අපි අතර නෑ බොහෝ වෙලාවට. හැබැයි අර දිගු කාලින විනයගත මාර්ගයකට හුරු වෙච්ච මැන්ඩෙලා ඔහු වෙනස් වෙන ආකාරය ඔබ දන්න ඔබ තරගෙද කියනවා මමත් කාලයක් සුද්දන්ගේ ටීම් එකට විරුද්ධව කෑ ගහපු මිනිහෙක්. හිරගෙදර හිරකාඳුර ඇතුළේ ඉන්නකොට සුදු ටීම් එකට විරුද්ධව කෑ ගහන එක තමයි අපේ විනෝදේ වෙලා තිබුණේ. හැබැයි වෙනස් වීමට සුදුසු මොහොත ආවහම මිනිස්සු වෙනස් වෙන්නට ඕනේ. මා වෙනස් වෙනවා. ඒ මැන්ඩෙලාගේ වචන. ඔහු මෙහෙම වෙන ආකාරය ජනාධිපතිවරයෙක් වශයෙන් ඔහු රටට නායකත්වය දුන්න ආකාරය. ඔහු තමන්ගේ ජනතාව අතරට යනකොට ඒක ව්‍යාජයක් කියලා අපිට දැනෙන්නේ නැහැ. ඔහු දරුවෙක් වඩා ගන්නකොට ඒ දරුවා වඩා ගන්නේ ව්‍යාජයක් හැටියට කියලා අපිට දැනෙන්නේ නැහැ. ඔහුගේ කෑම වේල ඉතාමත් නිහතමානී කෑම වේලක් කියලා අපිට දැනෙනවා. ඔහු ජීවිතය ව්‍යාජයක් කොට නොගෙන ජනතාවට ආදරය කරමින් ජනතාව අතර සිටි පුද්ගලයෙක් කියන එක අපිට දැනෙන්නට පටන් ගන්නවා. මේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතය. මේ මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කරන්නේ මෝගන් ෆ්‍රීමන් කියන හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළුවා. හැබැයි සැබෑ මැන්ඩෙලා මෝගන් ෆ්‍රීමන්ගෙන් භාගයක් විතර කොටයි. නමුත් අපිට මැන්ඩෙලා කියන චරිතය මැවෙන්නේ මහා දැවැන්ත රූපකායක් හැටියට. මේ කුඩා මිනිසා ලෝක ඉතිහාසය වෙනස් කළා. ලෝකේ ඉතාමත් දරුණුවටම බෙදී වෙන්ුණු ජාතියක්, ගෝත්‍රිකයන් විශාල සංඛ්‍යාවක් හිටපු ජාතියක් එකට එකතු කළා. මට මතකයි දකුණු අප්‍රිකානුවන් මේ අත්දැකීම් අපි හා බෙදා ගන්න උත්සාහ කරපු එක්තරා අවස්ථාවක්. දැනට වසර 10කට පමණ පෙර යුද්ධය පැවති අවදීදී මට මතක එක්තරා අවස්ථාවක දකුණු අප්‍රිකාවේ එවකට තානාපතිවරිය හැටියට හිටපු නිලධාරිනිය මා කැඳවලා මට දුන්න නෙල්සන් මැන්ඩෙලාගේ කතා 10ක් පුළුවන් නම් සිංහලට පරිවර්තනය කරලා දෙන්න අපි ඒක පොතක් හැටියට මුද්‍රණය කරනවා කියලා. ඒ හැම කතාවකම තිබ්බේ නෙල්සන් මැන්ඩෙලා තමන්ගේ ජාතිය අමතා කළ දේශන. ඒ හැම දේශනයක් පුරාම තිබුණේ මැන්ඩෙලා තමන්ගේ රටේ මිනිසුන්ට ભેදයකින් තොරව සලකන්නට කොයිතරම් උත්සුක වුණාද කියන එක. ඒවා ඉතාමත්ම වැදගත් මං හිතන්නේ මේ සිනමා පටය අපිට නැරඹීමේදී. 1918 ඉපදිලා 2013 දී ජීවිතේ හමාර කරපු මැන්ඩෙලා දකුණු අප්‍රිකාවට වගේම අපිටත් දීපු පාඩම් බොහොමයි. අන්න ඒව තමයි මං හිතන්නේ සිනමා පටයක් හැටියට අපිට වඩාම වැදගත් වෙන්නේ. මේ සිනමා පටය ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කළේ. හැබැයි ආදායම ඇමරිකන් ඩොලර් 122යි. මේ සිනමා පටය නිර්මාණය කළේ අන් කවුරුවත් නෙමෙයි ලෝක සිනමාවේ කවුබෝයි රජා හැටියට කිරුළු පැලඳි ක්ලින්ට් ඉස්ටුඩ් කියන පුද්ගලයා. ඔහු ප්‍රසිද්ධ වුණේ වාණිජ සිනමාවට. හැබැයි ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙක් හැටියට කරපු හැම සිනමා නිර්මාණයක්ම අතිවිශිෂ්ට කලා නිර්මාණ. ඒ අතරිනුත් ඉන්වික්ටස් කියන මේ සිනමා පටය ඉතාමත්ම විශිෂ්ටයි. ඉන්වික්ටස් කියන පදයට තේරුමක් තියෙනවා. ඉන්වික්ටස් කියලා කියන්නේ ලතින් වචනයක්. මේ ලතින් වචනය මැන්ඩෙලා ගන්නේ පැරණි සම්භාව්‍ය ඉංග්‍රීසි කවියකින්. ඉන්වික්ටස් කියන එකේ සිංහල තේරුම මම කියවොත් අපරාජිත, අභිවාහනය කළ නොහැක්කා, නැත්තම් පරාජය කළ නොහැක්කා යන්න. මැන්ඩෙලා තමන්ගේ ඉස්සරගත ජීවිතය පුරාම තේමා පාඨය කරගන්නේ මෙන්න මේ කාරණේ. කිසි විටකත් කිසි වෙකුටත් මා පරාජය කළ නොහැකි. මේ ඉතා වැදගත් මං හිතන්නේ. මෙන්න මේ පුංචි වදන අරගෙන තමයි ක්ලින්ට් ඉස්ටුඩ් මහා සිනමා පටයක් නිර්මාණය කරන්නේ. ලංකාවේ සිනමා නියඟයකට අසු වෙලා ඉන්න අපිට මං හිතන්නේ මේ වගේ සිනමා පටයක් නර්මණය කෙරේ ලොකු වැදගත්කමක් තියෙනවා. ලංකාවේ සිනමාව හැර ප්‍රේක්ෂකයන් යාම පිළිබඳව අපිට දොස් කියලා වැඩක් නැහැ. මේ වගේ හොඳ සිනමා පට හදන්නට අපේ සිනමා අධ්‍යක්ෂකවරු දක්ෂ වෙනකල් එහෙම අධ්‍යක්ෂකවරු නැතුව නෙමෙයි. නමුත් උන්ට ඉඩකඩ නැහැ. ඒ ඉඩකඩ විවර වනතුරු අපිට ලංකාවේ සිනමාව හැර යන ප්‍රේක්ෂකයන් තමයි දකින්නට හම්බෙන්නේ. මේ අවුරුදු 27ක සිරදඬුවමකින් පස්සේ එන මැන්ඩෙලා තමන්ගේ ජාතිය නැවත ගොඩනැගීම සඳහා ධර්ම උත්සාහයේදී එක් වැදගත් කාරණයක් අවධාරණය කරනවා. ඒ තමයි ජාතිය කියලා කියන්නේ
වර්ණවලින් බෙදිච්ච දෙයක් නෙමෙයි. ඕක කියන්නේ දේදුණු වර්ණ ජාතියක් තමයි අපි හදන්නේ. මට මතකයි පහුගිය කාලේ අපේ රටේ මේ දේදුණු වර්ණ ජාතිය පිළිබඳව දේශපාලකයෝ එකිනෙකා පරදින තරම් කෑ ගැහුවා. නමුත් ඒ දේ සිද්ධු වෙන්නේ නැහැ. මැන්ඩලා උනාට කියනවා මේක දේදුණු ජාතියක ඕකේ ආරක්ෂක නිලධාරීන් තෝරා ගන්න තැනදී පවා විචක්ෂණ දේශපාලකෙක් හැටියට තමයි ඒකට මූණ දෙන්නේ. අර කළු ජාතික සෙප් ඕගේ ආරක්ෂකයා කියනවා අපි කොහොමද ජනාධිපතිව මේ මිනිස්සුත් එක්ක එකට වැඩ කරන්නේ මේ මිනිහා තමයි ඊයෙවිලා මාව ගෙදරින් ඇදලා දැම්මේ මේ මිනිහා තමයි මට ගැහුවේ මැන්ඩලාගේ දුව එක සැරයක් අහනවා අපි කොහොමද මේ මිනිස්සුන් විශ්වාස කරන්නේ තාත්තා හිරේ හිටපු කාලේ අපිව ගෙදරින් දොට් ඇදලා දාන්න ආවේ ওই සුදු නිලධාරීන් ටික තමයි මැන්ඩලා කියන්නේ ජීවිතය නැවත පටන් ගන්න සමාව දීමත් සමග මෙන්න මේක අපිට වටහා ගන්නට පුළුවන් නම් ඉතින්ම වටිනවා මට මේ සිද්ධියත් එක්ක මතක් වෙනවා මේ ඉන්වික්ට සිනමා පටේ ලංකාවේ මම හිතන්නේ අපි රජයේ කාර්යාලවල පමණක් නෙමෙයි ලංකාවේ පොදු සිනමා ප්‍රේක්ෂකයන්ට පෙන්විය යුතු ඒ පිළිබඳව සංවාද කළ යුතු සිනමා පටයක් මට මතක එක්තරා අවස්ථාවක උතුරේ යුද්ධයේ හමාරු මොහොතේම වාගේ උතුරේ සංචාරය කළ මොහොතක එක්තරා කතෝලික පියතුමෙක් මට කියු දෙයක් සෙන්ට් ප්‍රැක්ටිස් කොලෙජ් එකේදී යාපනයේදී ඔහු මට කියනවා මෙන්න මෙහෙම මේ මෑතක ඇතිවිච්ච හාහෝතිවිච්ච කාලේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නුසුදුසි දෙමළෙන් ගායනා නොකළ ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් කියන බරපතල මතවාදී මේ මෑතක එද්දී එදා ඒ යුද්ධය හමාරු මොහොතේදී කතෝලික පියතුමෙක් මට මෙන්න මෙහෙම දෙයක් කියනවා අපේ පාසලේ කියන්නේ සෙන්ට් පැට්‍රික්ස් කොලෙජ් එකේ යාපනයේදී ප්‍රධානම පාසලක් අපේ පාසලේ දෙමළෙන් ජාතික ගීය ගායනා කරන වෙලාවක පළාතේ හමුදා ආඥාපති අවිල්ලා හිටියා ඒ උත්සවයට සහභාගී වෙන්නට ඔහු මගෙන් ඒ වෙලාවේ ඇහුවා ෆාදර් මේ ජාතික ගීය දෙමළෙන් කියනකොට අපිට කිසිම දෙයක් හැඟෙන්නේ නැහැ කියලා. ඒතර මේ ෆාදර් කියනවා මං මේ හමුදාපතිතුමාට හමුදා ආඥාපතිට උත්තරයක් දුන්නා. ඔබතුමා මතක තියාගන්න ජෙනරාල්. ඒකම තමයි අපේ ප්‍රශ්නේ. මේ ජාතික ගීය යාපනයේදී සිංහලෙන් කියනකොට අපේ මිනිසුන්ට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ හමුදා නිලධාරියෙක් කියනවා ඒක අපිට වැටහුනේ ඔබතුමා දැන් කියවහම තමයි. මෙන්න මෙහෙම විවෘත චින්තනයක් සහිත මිනිසුන් බිහි කිරීමට විවෘත චින්තනයක් සහිත නායකයන් අවශ්‍යයි. ඒ නිසා තමයි මැන්ඩෙලාට මඟ පෙන්වන්නේ මහත්මා ගාන්දි, ඇල්බර්ට් ලුතුලි වගේ ප්‍රකට ලෝක නායකයන්. ඉතියේ නායකයන්ගේ මාර්ගය ගනිමින් තමයි මැන්ඩෙලා පූර්ණ අවිහිංසක පුද්ගලෙක් නෙවෙයි මම එකක් කියන්න ඕනේ. ලෝකේ එක්තරා මතයක් තියෙන මැන්ඩෙලා කියලා කියන්නේ කිසි දිනක අවිනෝගත් පූර්ණ අවිහිංසක පුද්ගලෙක් නෑ. මැන්ඩෙලාගේ දේශපාලන ව්‍යාපාර එක්තරා අවස්ථාවකම සම්බන්ධ නැගිටීම් පවා කරනවා. හැබැයි මැන්ඩෙලා ටිකින් ටික තේරුම් ගන්නවා තමන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්නට පුළුවන් අවිහිංසාවාදයේ පදනම් කර ගැනීමෙන් පමණයි කියලා. ඒ නිසා මැන්ඩෙලා තමන්ගේ ව්‍යාපාරය අවිහිංසාවාදයේ දෙසට යොමු කරනවා. ඒකම ඔහු හරහා තව ශිෂ්‍ය ප්‍රජාවක් නැගිටිනවා. ඒ ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රකටම සමාජිකයා තමයි ස්ටීව් බීකෝ 1976 මට මතක හැටියට 1976 දකුණු අප්‍රිකාවේ සුජි ජාතික ආණ්ඩුව විසින් ඔහු ධර්ම වද බන්ධනයට ලක් කර මරා දමනවා. ඉතින් මේ වගේ විශාල කතන්දරයක් මේක පිටිපස්සේ තියෙනවා. මේක ඒ නිසා ඔබට ඉතිහාසමය වාර්තාකරණයක් හැටියට රස විඳින්නට පුළුවන්. ඒ එක්කම ඔබට ලංකාවේ අද අපි ඉන්න වාතාවරණය සිහිපත් කරලා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි වශයෙන් බෙදී වෙන්විච්ච ජාතියක් හැටියට ඉඳිමින් තාමත් ශ්‍රී ලාංකික කියන ගමන් එකිනෙකා බෙදෙන්නට නිතර උත්සාහ කරන මේ වාර්ගික අසමානත්වය තුරන් කිරීම සඳහා මැන්ඩෙලා ආදර්ශයට ගන්නේ කොහොමද කියන දෘෂ්ටි කෝණයෙන් මේ සිනමා පටය නරඹන්නට පුළුවන්. මම වැඩිපුර ඔබට ආරාධනය කරන්නේ අන්න ඒ දෘෂ්ටි කෝණයෙන් සිනමා පටය නරඹන්නට. මොකද අපිට වඩාම වැදගත් වෙන්නේ ඒ ආකාරයෙන් සිනමා පටය නරඹන්නේ. මොකද මැන්ඩෙලා පියවරෙන් පියවර අර කණ්ඩායම ගොඩනගෙන හැටි. ਉਹ පළමුවෙන්ම කරන්නේ පියනාට ආරාධනා කරන එක තේ එකක් වුණා. කළු ජාතික ජනාධිපතිවරයාට පියනාර්ගේ පවුලේ තියෙන දැඩිම ප්‍රසාදයක්. තාත්තා පිළිගන්නේම නැහැ. තාත්තා කියන්නේ මේ සුද්දන්ගේ රට කල්ලා විනාශ කරාවි. හැබැයි මැන්ඩෙලා තේක වුණ තමන්ගේ පුතාට ආරාධනය කරපු මොහොතේ තාත්තාට නැවත වතාවක් සිද්ධ වෙනවා. ආපහු හැරිලා බලන්න. පියලාර් තේකක් වුණ මැන්ඩෙලාගේ නිවසට යන ගමන ලංකාවේ නම් ආප්පයක් කාලා පිල්මාර් වෙන ගමනක් වෙනවා. පියලාර්ගේ දේශපාලනය මැන්ඩෙලාගේ දේශපාලනය හා ලංකාවේ දේශපාලනය අතර වෙනස කියන්නේ ඒකයි. ආප්පයක් කාලා තමන්ගේ ආත්මය පාවලා දෙන මිනිසුන් වෙනුවට තේකක් බීලා ජාතික සමගිය වෙනුවෙන් නැගී සිටින ක්‍රීඩකයෙක් අපිට හම් වෙනවා. මේක තමයි වෙනස. මේ සත්‍ය කතාවක්. ඒකයි වැදගත්ම දේ. 1995 දී ලෝකයේ අසීරුතම ඉලක්කයක් පසුපස හඹා ගිහිල්ලා අර ජෝන් ලෝමු කියන ක්‍රීඩකයා ඕල් බ්ලැක්ස් කණ්ඩායම නවසීලන්තයේ තරජනාත්මකම කණ්ඩායමේ තරගාවලිය පුරාම හිටපු. හැබැයි මේ ක්‍රීඩකයන් සියල්ලටම මුහුණ දීලා අර දකුණු අප්‍රිකානු කණ්ඩායම නැගිටිනවා. ඊට මඟ පෙන්වන්නේ නෙල්සන් මැන්ඩෙලා නායකත්වයේ කියන්නේ මොකක්ද කියන එක අපිට ආදර්ශයෙන් පෙන්වා දෙනවා. පියනාර් සහ මැන්ඩෙලා. මැන්ඩෙලා පමණක් නෙවෙයි.
ඒක නිසා තමයි ඔය කියන්නේ කණ්ඩායම ගොඩනගන්නේ කොහොමද මේ කණ්ඩායම හැංගින් මං හිතන්නේ මේක අපිට වඩා වැඩගත් රජයේ කාර්යාලවල වැඩ කරද්දී අපි උදේට කෝච්චියෙන් ඇවිල්ලා බස් වල තෙරපිලා අතපය කඩාගෙන කන්තෝරුවට ඇවිල්ලා ආයි හවුස ගෙදර යනකම් මෙතන වැඩ කරලා මං දන්නවා ඔබේ ආයතනයේ මේ දිනවල ඉතාමත්ම කාර්යබහුල ආයතනයක් ලංකාවේ විවිධ දෝෂ දර්ශනයට ලක් වෙන රජයේ සේවකයන්ගෙන් බැලුම් අහන ආයතනයක් හැටියට නිතර පළ වෙන හැබැයි අද යම් වෙනසක් කරන ආයතනයක් මට අද මේ ආයතනයට අහම් දැනිච්ච හැඟීමත් ඒකමයි ඒ මටත් එක්තරා විදිහක සතුටට කාරණයක් ඉතින් ඒ බර උසුලන ඔබට මං හිතන්නේ තව පොඩ්ඩක් ගැම්ම ගන්න හයියක් මේ සිනමාපටයෙන් දුන්නා කියලා. ඉතින් ඒක නිසා මං වැඩි වෙලා කතා කරන්නේ නැහැ. වැඩි වෙලා කතා කරන්නේ මං දන්නවා ඔබට අපහසුයි. මොකද පොදු ප්‍රවාහනයේ ඉඳුවන බොහෝ දෙනෙකුට හතරයි කාලා පහු වුණාට පස්සේ ඉන්න අමාරුයි. ඒක මං පිළිගන්නවා. ඒක නිසා මං වැඩිදුර කතා කරන්න මම නැවත ඔබට කියන්නේ පළමු කොටම මං එක ස්තුතියක් කරන්නට ඕනේ ආයතනයේ ප්‍රධානියා වන අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් මේ ආයතනය තුල මේ ඇති කළ සංස්කෘතිය ඉතාමත්ම වැදගත්. ෆ්‍රයිඩේ ෆෝරම් නමින් නම් කරලා හැම සිකුරාදාවකම රාජකාරී අතර මේ කරා කියලා මම දන්නවා රාජකාරී බහැරවන්නට ඔබට හැකියාවක් නැහැ. රාජකාරී කරන අතරතුර ඉත ආශීර්වෙන් හරි ඇවිල්ලා කිසියම් සංවාදයකට, දේශනයකට, අද සිනමාපටයකට නැත්තම් තවත් මොකක් හරි කටයුතුකට සම්බන්ධ වෙලා ඔබේ මේ පුද්ගලික දැනුම වර්ධනය කර ගැනීම කොමඩක් නෙමෙයි සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම මිනිසුන් වෙනුවෙන් කැපකිරීමට වන අපගේ සූදානම මේ සියල්ල වර්ධනය කර ගැනීම සඳහා ඔබ දරන මේ උත්සාහය සහ ඊට අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂයෙන් කළමනාකරණය විසින් දක්වන සහයෝගය මම ආගය කරන්නට ඕනේ. මොකද බොහෝ තැන්වල මේක අපි දකින්නේ නැහැ. ලංකාවේ විශිෂ්ටතම මිනිසුන් බිහිවුණේ රාජ්‍ය සේවයේ. අද මොකුත් කතා නොකරට සරත් අමුණුගම කියන ඇමතිවරයා බිහි වෙන්නේ රාජ්‍ය සේවය හරහා. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සෙල්ලිදාරියෙක් හැටියට හිටියා. මට මතකයි ඔහු කළුතර කච්චේරිය උපදිසාපති හැටියට හිටිද්දී අපූර්ව කවියක් ලියනවා තමන්ගේ ඉස්සරහට වැඩක් කරගන්නට ආපු බුද්ධලේ පිළිබඳව. මානව දයාව වෑහෙන කවියක්. 1960 ගණන් වල හදතුල ආසනමෙන් ඔහු පොතක් හැටියට බල කරනවා. මම අදත් හොයනවා සරත් අමුණුගම කියන ඒ මානවවාදී කවියාව. මට හැබැයි දේශපාලකයතුළු ඔහු හමුන්නේ නැහැ. ධර්මශ්‍රී බණ්ඩාරනායක කියලා කියන අද ලංකාවේ විශිෂ්ටතම සිනමා වේදිකා නාට්‍යකරුවෙක්. ඔහු තමන්ගේ ජීවිතය පටන් ගන්නේ රබර් පාල දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් හැටියට. හෙන්රි ජයසේනල, සුගත පාලද සිල්වල මේ බොහෝ කලාකරුවෝ බිහි වුණේ රාජ්‍ය සේවය ඇතුළින්. ඉතින් අද අපිට ඒ ආදර්ශයන් නැත්තේ ඇයි? අපිට ඉන්න ආදර්ශයන් පිළිබඳව අපි කතා කරන්නේ නැත්තේ ඇයි? ඔබ කවුරුවත් දන්නවද ලංකාවේ මෑත කාලයේ බිහිවෙච්ච විශිෂ්ටතම සාහිත්‍ය දරයා, විචාරකයා, තීරු ලිපි රචකයා, සිනමා විචාරකයා, නාට්‍ය රචකයා රාජ්‍ය සේවයේ පුද්ගලයෙක් කියලා? ඔහු නම් නෙරිකිලියා පාරච්චි. කිසිම හඬක් නැතුව නිහඬවම තමන්ගේ සේවය හමාර කළා, විශ්‍රාම ගියා. කෝ රාජ්‍ය සේවයෙන් ඇගයීමක් ලැබුණද? ලංකාවේ මෑත කාලයේ දීවිච්ච විශිෂ්ටතම සාහිත්‍ය දරයා නෙරිකිලියා පාරච්චි 1980 ගණන් වල දයාසෙන ගුණසිංහ මහතාගේ කවි පොතක ලියනවා අවදානයක් නොලද කවියෙක් නෙමෙයි නෙරිකිලියා පාරච්චිගේ කවි පිළිබඳ මේ කවියා පිළිබඳ අවදානයක් නැහැ කියලා. නමුත් පසු කාලීනව ඔහු තමන්ගේ අවදානය දිනා ගන්නවා. නමුත් රාජ්‍ය සේවයෙන් බැහැර වෙන දවසේ ඔහු පිළිබඳ යැගීමක් කරන්නට රාජ්‍ය සේවයට නොහැකි වෙනවා. ආරිවංශ රණවීර වැනි කවීන් තව කොච්චරක් අපිට ඉන්නවද? මේ නිසාම ඔබට කුංචි ගෙදර වැඩක් හැටියට කියන්නේ හොයන්න රාජ්‍ය සේවය ඇතුළෙන් දීවිච්ච නිර්මාණකරුවෝ. රාජ්‍ය සේවයේ අදටත් ඉන්නව නිර්මාණකරුවෝ බොහොමයක්. ඒ පුළුවන් නම් ඒ කට්ටිය මෙහෙට ගෙන්නන්න, ඔවුන් සමග කතා කරන්න, ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න. මම ඊට වඩා කතා කරන්නට යන්නේ නැහැ. මම නැවතත් ඔබට කියන්නේ ඉන්වික්ට සිනමාපටයේ අපිට මනුෂ්‍යත්වයේ ගොඩනැගීම, සාමූහිකත්වයේ ගොඩනැගීම, රටක් ජාතියක් ජනතාවක් හැටියට නැගිටීම කියන කාරණය පිළිබඳව විශිෂ්ට ආදර්ශයක් දෙනවා. ඒක මම ඔබට යෝජනා කරනවා. ඔබ නැවත වතාවක් සිනමා පටයක් කරා යොමු වෙන්නට අදහසක් තිබෙනවා නම් ඉතා වටිනා සිනමා පටයක් කියලා මේ හා සමානවම යුදවන් මිනිසුන් කොහොමද මිනිස්සෙන් හැටියට නැගී හිටින්නේ කියන හොඳ උදාහරණයක් ද රේල්වේ මෑන් කියලා සිනමා පටයක් කියලා. එයත් සත්‍ය කතාවක්, දෙවන ලෝක යුද්ධය පදනම් කරගත්තු කතාවක්. පුළුවන් නම් අන්නේ සිනමාපටේ හොයාගෙන නරඹන්න. එවිට මේ ඉන්වික්ට සිනමාපටේ කතා නොකරන, කතා කරන්න බැරි වෙච්ච ඊළඟ කාරණා ටික ඔබට කතා කරන්නට මම පෑදෙයි. ඔබට ස්තුතියි.